ඒ කියන්නේ යන්නේ අතට ගත්ත දේ කටට දාගන්න පින නෑ කියන කතාවේ ලේටස්ම වර්ෂන් එක. පීක් ටයිම් එකක කොළඹ නගරේ ගමනක් යනවා කියන්නේ පට්ටම කට්ටක්. මොකද මාර ට්‍රැෆික්. හැබැයි මීට කාලයකට කලින් මේකට ගෙනාවා මරු විසඳුම. පාලමේ සිට කොළඹ කොටුව දක්වා මෙලෙස කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය සේවය ස්ථාපිත කරන්නට නියමිතයි. වාහනයක් Tamanටම කියලා තියන අයට, වාහනයක් Tamanටම කියලා නැති අයටත් ආරක්ෂාකාරීව වාහන අංගණේ නවතා වෙලාවට තිතට සහන මිලට සැප පහසුවට අපි හැමෝටම සැහැල්ලු දුම්රිය සේවාවක යන්න තිබ්බා. හැබැයි අපිට ඒ chance එක මිස්සු. ජපානයෙන් අපිට 0.1 පොලිය සහන කාලයක් සහිත ණයක් ලබා දුන්නා විතරක් නෙවෙයි ඩයික ආයතනයෙන් විශාල තාක්ෂණික සහායක් ලබා. පට්ට බුද්ධිමත් පට්ටම උපදේශක වෙච්ච පිරිසකගේ උපදෙස් මත ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් එක රැයකින් ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් නැවතුවා. හරියට කාබනික පොහොර සීන් එක වගේ. අනේද කියන්නේ මෙහෙමත් උත්තලම්. මේ තීරණය නිසා රුපියල් මිලියන 5978ක් මේ වෙන විට අපේ රටට අහිමි වී ඇතැයි දිගනකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වනවා. ඒත් බංගලාදේශය අපි එපා කියපු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය බාරගත්. අතට ලැබුණු දේ කටට දාගන්න පින නැති අපි දැන් බංගලාදේශයට ලැබුණේ සැහැල්ලු දුම්රිය සේවාව දිහා බලන් ඕල්ලනවා. ආණ්ඩුවක් ව්‍යාපෘතියක් පටන් ගන්නවා ලයිට් රේල්. ඒ ලයිට් රේල් ප්‍රොජෙක්ට් එක තව ආණ්ඩුවක් ඇවිල්ලා නවත්තනවා කිසිම පදනමක් නැතුව. ඊට පස්සේ ඒ නවත්තපු ආණ්ඩුව මෙට්‍රෝ රේල් කියලා තව එකක් දානවා. ඊළඟ ආණ්ඩුව වෙලා තව එකක් දානවා. දැන් මෙහෙම රටකට යන්න පුළුවන්. එකකට එකක් නවත්ත යන සෙල්ලම මොකක්ද මේ? ඇත්තටම ජාතික වැඩපිළිවෙලක් අපේ රටට නැති එක. දැන්වත් මේ සෙල්ලම නවත්තමු. මොකද උන් කවදාවත් මේක හදන්නේ නැහැ. ඒ නිසා දැන්වත් අපි අපේ රට හදාගමු. අපේ එවුන්ව දැන්වත් කරමු. Share this 100 seconds.